ගාමිණී උස්සන්න. ශිරෝෂි මිස් ලොකු වැඩක හිටපු නිසා අර ෆේස් ටු ෆේස් හිටියා නම් හොඳයි කියලා හිතුණා. ඒකයි. ලොකු වැඩක් නේ නා. මම මේ ට්‍රිප් එකේ වැඩේ ලෑස්ති කරනවා. ආ ශිරෝෂි මිස් අපිට බැරි වේද ඔය ට්‍රිප් එකෙන් සුජාතාව හලන්න? එහෙම කොහොමද ගාමිණී කරන්නේ? අයියෝ සුජාතා කියන්නේ කරදර වලට දර දාන එක්කෙනෙක්. කරදර වලට දර. ඕ එයාව ට්‍රිප් එකක් එක්කන් ගියොත් එහෙම මේ ට්‍රිප් එකෙන් ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් ගාමිණීගේ පාඩුවේ ගාමිණී ට්‍රිප් එක ගිහිල්ලා එන්නකෝ. හරි හරි. දැන් ඊටුට මේ ට්‍රිප් එකේ අපිට මොනවද කරන්න තියෙන්නේ? හඳුනාගින්න තියෙනවද? පීනන්න තියෙනවද? දිය ඇලි බලන්න තියෙනවද? මොනවද? පීනන්න කඳුනාගින්න නැහැ. හැබැයි හොඳට බොන්න දෙනවා. අයියෝ ඒක හරි අසාධාරණයක් නෙමෙයි. ඇයි? ගාමිණී බොන්නේ නැද්ද? බොනවා. ඒ වුණාට මේ උසට ගොඩාක් බොන්න බෑනේ. මගේ උසටනේ බොන්න වෙන්නේ. එතකොට කඳුනාගින්න පීනන්න පුළුවන්. පොයිවත් බෑ. හැබැයි ගෙදරට නම් මං කියලා එන්නේ කඳුනාගිනවා පීනනවා දිය ඇලි බලනවා ඒ ඔක්කොම ගැම්මට කියලා එන්නේ. ගෙදරට කිව්වේ නෝනට? නෑ මේ ගාමිණී වැඳලා නෑ. දැන් තමයි පොඩි උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ ගැන හිතන්න. එහෙනම් ඉතින් ගෙදරට කිව්වේ? අම්මට. අම්මට කියන්නේ නැතුව මං කොහෙවත් යන්නේ නෑ. එහෙනම් ඉතින් අම්මට පීනන්න යනවා කඳුනාගින්න යනවා කියලා කිව්වොත් එහෙම ගාමිණීට කොහොමත් එන්න දෙන්නේ නෑ. නෑ නෑ නෑ. අම්මට හැමතිස්සෙම කියන්නේ ඔබ ගේ කුරුල්ල වගේ ගේ ඇතුළට වෙලා ඉන්නේ නැතුව එළියට බහලා ඇවිදපන්. ආ කඳු නැගපන් පීනපන් දියෑරි බලපන් කියලා අම්මට කියන්නේ. හරි. අපි එහෙනම් මෙහෙම කරමුකෝ. ගාමිණී එනම් අම්මට කියලා එන්න. අපි පීනන්න යනවා කඳු නගින්න යනවා ඒව කියලා එන්න. හා. හැබැයි ඉතින් මේ ට්‍රිප් එක ගැන හොව කරන්න හම්බෙන්නේ නැහැ ගාමිණී. ඇත්තද? ෂි. ඔය විදිහට එහෙනම් අපේ අම්මව සතුටු කරන්න මුකුත් කරන්න හම්බෙන්නේ. අපේ අම්ම කියන්නේ මම ටිකක් අර පොඩි නිසා නිකන් අර කුරු පුහුටි නිසා කොට නිසා කොට නිසා අම්ම කියන්නේ උස කෙල්ලෙක් හොයලා කසාද බඳගනින් කියලා. ඉතින් අනේ වා උනන්දු වෙලා හොයාගන්නකෝ. මම උනන්දු වෙලා ඉන්නේ. නමුත් ඒ ගෑනු ළමයාගේ උනන්දුවක් නැහැනේ. කවුද? ගාමිණී. ශිරෝෂි මිස් මතක් කරලා ඒ කිනාව කසාද බඳින දවසට බංකු අරගෙන යන්න. මං හිතුවා කැමැති කියලා කියන්න හදනවා කියලා.